මේ ඉටියා වගේම තව ගීත දෙකක් අහන්න ඔබ අපි සමගින් ඉන්නවා කියන එක තමයි හුඟක් වැදගත් දෙ. ආචාර්ය රජන්ත රණසිංහ ගීත දහස් ගාණක් ලියපු චරිතයක් ගීත කිහිපයකට අපි කොහොමද ලඝු කරන්නේ? කසිර වික්‍රමසිංහ ඔබ මේ ගීත දැන් මෙතන ඉඳන් රස විඳිනවා. රසවත් එක් විදිහට අහපු බලනකොට අපි විඳ වේදනාවන් දුක සුසුම කඳුල මේ හැම එකටම උත්තර සපේනවා අජන්ත රණසිංහගේ ගීතයන් ඇතුලේ. අපි අහලා තියෙනවානේ මේ ආට් එක තියෙන්නේ ආට් එකක් වෙනුවෙන්ද අපේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා ආට් එකක් තියෙන මිනිසාගේ සුසුම් වෙනුවෙන්ද කියන කලාව ඔබ කොහොමද මේට ලබා දෙන්නේ උත්තර? අජන්ත රණසිංහගේ ගීත තුලින් අපිට මේ පිළිතුර ලැබුවොත් අජන්ත රණසිංහන් තමන් දකින සහ තමන් නියෝජනය කරන දේ වෙනුවෙන් පෙනී සිටියා. නිර්ව්‍යාජව අර කලින් සඳහන් කළා වගේ මේකෙන් සමාජය එකරැයින් එළියෙද්දි සමාජය සුකිත මුද්දිතකරන්න හෝ විප්ලවයක් හෝ ගෙන එන්නට වඩා අජන්ත රණසිංහ තමන් ලියන දේවල් ගැන නිර්භයව මේ පෙනී සිටියා පමණක් නෙව, කියන්නේ තරුණ પરම්පරාව සහ අනික් પરම්පරාව ලෙස දයාර්ද බැල්මකින් දැකපු ගීත රචකෙක්. මම ඒකට උදාහරණයක් විදිහට කියන්න සුරේර. පසු අපි දකිනවා 2000 දශකයේ පස්සේ, කියන්නේ 2000න් පස්සේ ආපු සංගීත පෙරලියත් එක්ක අහංකාර නගරය වගේ ගීත නිර්දය ප්‍රහාරයට ලක් වෙනවා ප්‍රවීණයන්ගේ. ගීත රචනය සම්බන්ධව උත්සව මැද්දේ අපි දකිනවා අහංකාර නගරය, කියන්නේ දුක්ගන්නාරාල ලියපු ගීතය කොහොමද මෙහෙම කාන්තාවක් ඉන්නේ කියලා අතින් පයින් රඟ දක්වලා අභිනයෙන් පෙන්වලා මෙහෙම ගීතවල මෙහෙම කාන්තාවක් ඉන්න පුළුවන්ද කියලා. නමුත් 2012 දී විතර ලෝක කුසලාණයට ලියනවා මනුරංග විජේසේකර, මම දන්න විදිහට ලහිරු ලියනවා කොදෙව්වන්ට බජිරි කවන්න, අන්න එහෙම පද රචනයක්. පුද්ගලිකව මම ඒ ගීතේ කැමති නැහැ. ඒ ගීතේ සම්බන්ධව අහලා තියෙනවා හුඟක් ප්‍රවීණයන්ගෙන් පුවත්පතක, ප්‍රවීණ ගීත රචකයන්ගෙන් සහ සාහිත්‍යවේදින්ගෙන් මේ ගීත රචනය පිළිබඳ ඔබගේ අදහස කොහොමද කියලා. ඒ ගීතේ පසුව මම හිතන නිල ගීතේ විදිහට ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වර්ල්ඩ් කප් එකට තිබ්බ එක ඒ ගීතේ වෙනස් වුණා. එතකොට හුඟක් දෙන නිකන් ඇමරිකාවට තියෙන බැලස්ටික් මිසයිල් ගාන හොයාගත්තා වගේ ලොකු හෙලිදරව්වක් වගේ මේකේ තියෙන දේ එක, කියන්නේ එක මේ පද රචනාවෙන් වෙන හානිය ළමා පරපුර මේකෙන් නොමගට යන හැටි, මේක කී මේ ගීත අහපු ගමන් ළමයි කොහොමද එක එකරින් නරක් වෙලා පර වෙලා මලක් වගේ වැටෙන හැටි, එහෙම කියද්දි අජන්ත රණසිංහ මහත්මයා කියලා තිබ්බේ මේක මේ ප්‍රවණතාවේ මේක මේ කාලේ. ඉතින් මන් නම් මේ ගීතේ ලොකු වැරද්දක් දකින්නේ අද පරපුර මේ වගේ ගීත වලට සමන් දෙනවා නම් මට මේ පද රචනයේ ලොකු වැරද්දක් දකින්නේ නැහැ කියලා. ඒ අවබෝධය සහ අනිත් પરම්පරාවස දයර්දේශ බලන්න පුළුවන් හින්දා තමයි අවුරුදු 75ක් යනකම් අජන්ත රණසිංහ නාමයේ ඒ විදිහටම තිබ්බේ. සහ අවුරුදු 75 ඉක්මවලා ගිහින් අද දක්වා අපි මේ කතා කරන්නේ. හින්දි වදන් වේරු හරින් ගායන සිතාරා කියලා ක්ලාරස් විජේවර්ධනට ඔහුලිනවා. ඒ ලිවීමට ප්‍රවිෂ්ඨයේ සපයන් ආදර සැමරුම් කැටවූ නේද? මෙතු ගඳුලින් කොහොමද ඉතුරු වචන ටික තියෙන්නේ? මෙතු ගඳුලින් මුතු පබලින් නිමා කළෙම සිහිවටනේ යමුනා තීරේ. එවන් නිමල වැදුර බලා වඩින්න දේවි. මහද අඳුරු ලෙන අපහැර. එවනේදී වඩින්න දේවි. අද්දකී මල්ලත් එක්ක බෙදා හදාගත්ත තාරුණ්‍යේ හිටිය අර අපි කියන සෙට් එකේ සමාජිකයෙක් කොටයි. සුනන්ද මහේන්ද්‍ර, බණ්ඩාරකේ විජේතුංග, කරුණාරත්න අමරසිංහ, ස්වර්ණශ්‍රී බණ්ඩාර, අමරා රණතුංග, දයාරත්න රණතුංග මේ අතරින් බොහොම විශේෂ සමාජික රත්නායකත් එක්ක. සරත් නන්දසිරි මහත්තයා හම්බෙච්ච හැම මොහොතකම මේ ආචාර්ය අජන්ත පුරුද්දක් විදියට අහන වචනයක් තියෙනවලු, කොහොමද මචං ප්‍රේමය කියලා. මට ඇත්තටම නම දැම්මේ අපේ මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයා, සාරංග ප්‍රදීපනි කියන නම. අජන්ත රණසිංහ හම්බෙච්ච උඟාක් වෙලාවට කියනවා අපේ යුගයේ පෙම්සටන් වලින් ජයගත්තේ අමරා රණතුංගත් දයාරත්න රණතුංගත් විතරයි කියලා. ඉතින් ඒ අතීත කතාවේ සුන්දරතම සිහිවටනේ තමයි අපි මේ ගහන්න දැන් සූදානම් වෙන්නේ. සමරුම් කැටියු නෙතු කඳුලින් මුතු පබුලින් නිමාකලි මිසීවතන යමුනා තීරේ, යමුනා තීරේ.
ආදර සැමරුම් කැටියු නෙතු කඳුලින් මුතු පබුලින් නිමා කෙලිමි සීවටන යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වටින්න දේවී මහත අඳුරු ලෙන අතහැර වඩින්න දේවී දහසක් මිනි මල්ලියකම් මෙම පිටු ඌරන් කැටයම් දහසක් මිනි මල්ලියකම් මෙම පිටු ඌරන් කැටයම් යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා චමත්කාර අතීත සඳු යලිත් ජනිත වේවා ආදර සමරුම් කැටියෝ නෙතු කඳුලින් මුතු පපුලින් නිමා කලිමි සීවටන යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවී මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවී අපගේ පෙම් පුරාවතින් දෙරණ එළූ කඳුළු ගලා අපගේ පෙම් පුරාවතින් දෙරණ එළූ කඳුළු ගලා මැදුරක කිරි ගරොඬ පවුරු බබා කැලුම් දේවා සනාතනු පෙම් සටහන් එහි සිතුවම් වේවා ආදර සමරු කැටියෝ නෙතු කඳුලින් මුතු පපුලින් නිමා කෙලිමි සීවටනය යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ හෙට දින මා එන තුරු එහි නිදන්න දේවියේ ආදර සමරුම් කැටියෝ නෙතු කඳුලින් මුතු පපුලින් නිමා කෙලිමි සීවටනය යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ ආචාර්ය අජන්ත රණසිංහන් අපිට නැති වෙලා ගෙවුණු වසර දෙක වේගයෙන් ගිවිලා ගියා කියලා අපිට හිතෙනවා. ඒත් මේ ගීත අහන කිසිම මොහොතක අපිට හැඟුන්නේ නැහැ ආචාර්ය අජන්ත රණසිංහන් අපිට නැතුව ගියා කියලා. ඒත් ඇතැම් වෙලාවට එතුමාගේ ගීත අතර නිතර නිතර ගැවසෙන තරු අරුන්ධතියගෙන් කතා අහනකොට අපිට දැනුණා අර එන බව නොකියාම ඌ ගිහිල්ලා තිබුණා කියලා. ඔබ කවුළුපියන් හැර පාන්දරි කොයි ගේද මට හිතුන අජන්තා නැති අජන්තාගේ භූමිකාව දියණිය දැක්ක ආකාරය මම කැමති මේ වෙලාවේ කතා කරන්න. තාත්තා නැති වුණා කියන එක මට දැනෙන්නේ කොහොමද කියන එක මට ඇත්තටම මෙතන ඇත්තටම අමාරුයි මගේ හැඟීමත් එක්ක විස්තර කරන්න. දැන් අද මේ මෙතන මම දැක්කා තාත්තගේ වොයිස් කට් එක. එතකම් මම ඊට කලින් කවදාවත් එකම වැඩසටහනක්වත් YouTube එකේවත් මොකුත් බැලුවේ නැහැ. මොකද අපේ අතර තිබුණ ඉතාම දැඩි බැඳීමක්. ඒ අපේ පවුලේ හතර දෙනා අතර තිබුණ බැඳීම සහ තාත්තත් මමත් අතර තාත්තගේ හැම නිර්මාණයක්ම මම මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධුන් නැති වුණාට හැම නිර්මාණයක්ම මම ඉතාම දැඩි ලෙස රසවින්ද හැම සින්දුවක්ම මම දන්නවා මං හිතන්නේ. ඉතින් ඒ ඔක්කොම අතරේ තාත්තා කියන පුද්ගලයා මගේ ජීවිතයට බද්ධ වෙලා හිටියේ මේ විශාල වීරයෙක් හැටියට. හැම දරුවටම තමන්ගේ තාත්තා වීරයෙක් වෙන්න ඇති. නමුත් හැමදාම මේ ඇහෙන ගීතත් එක්ක මට හිතෙනවා මං ඇත්තටම මේ අපේ ධම්මික අයටත් මං දවසක් මේ කතාව කිව්වා තාත්තා මේ සින්දුව ලිව්වේ කොහොමද මේ සින්දුව ලිව්වේ කොහොමද කියලා මට අහන්න අප්‍රමාණ අවස්ථා තිබුණා. මං ඒ අවස්ථා ඔක්කොම පැහැර හැරලා කියලා මට හිතෙනවා අවසානයේදී. අවසානයේ තාත්තා නැති වුණාට පස්සේ මට දැනගන්න හුඟාක් දේවල් තිබුණා. නමුත් ඒ දේවල් අද මට දැනගන්න විදියක් නැහැ. ඒ ඔක්කොම අතරේ මං හිතනවා අපේ තාත්තා ඉතාම අවංකව තමන් විශ්වාස කරන හරි කියලා හිතන දේ අන්තිම මොහොත දක්වා ඉෂ්ට කරා. ඇත්තටම අර
තාත්තර අසනීප වෙන දවස දක්වාම ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයෙක් වශයෙන් අන්තිමට සේවය කරා. හැමදාමත් Tamanට හරි කියලා හිතන දේ කවුරු මොන විදියට විවේචනය කරත් එයා එයාගේ මතයේ හිටියා. එයා එයාගේ උපේක්ෂාව, මානව භක්තිය, సౌందర్య හැමදේම මේ විදියටම පවත්වගෙන ගියා. ඉතින් මං හිතනවා තව ආත්ම ගානක් අපි අන්තිමටම මගේ මල්ලි කතාවක් කරා මේ අවසාන මොහොතේදී. ඒක අර අවසානයේට කිව්වා අපි හතර දෙන හතර තිබුණ බැඳීමත් එක්ක මේ අපේ දේ දුන්නෙන් සමනලුනේ ගීතේ අන්තිම පද හතර. භවෙන් භවේ පෙර ආවාසේ භවෙන් භවේ මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ. ඉතින් මම නිවන් ප්‍රාර්ථනා කරනකොට මම හිතනවා අපේ අම්මා තාත්තා හැම ආත්මෙම මම ප්‍රාර්ථනා කරනවා. මගේ තාත්තා කියන්නේ මගේ ජීවිතේ තියෙන ලොකුම චරිතේ. බොහොම ස්තුතියි සතහනට. මේට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා එතුමගේ ආමංගල්‍ය සිද්ධ වුණු වෙලාවේ ඒ මොහොතේ පටන් බොහෝ දෙනෙක් එතුමට ගෞරව කරන්න ආවා. එතුමගේ දේහය සුසාන භූමියට අරන් යන්න ඉස්සෙල්ලා අරගෙන ආවේ ගුවන්විදුලි සංස්ථාවට. ගුවන්විදුලි සංස්ථාවේ මේ දේහය තැන්පත් කරලා තියෙනකොට ලහිලයියේ එතෙන්ද නැවිත් මට දුරගත නැමතුමක් දීලා කිව්වා, "සුරේ මම මේ ගීතයක් දැන් හදාගෙන එනවා, මේක උඹලත් ප්‍රචාරය කරපන්, මේක මෙහෙත් ප්‍රචාරය කරපන්" කියලා. ඒ වචන ටික තමයි අජන්තා වෙනුවෙන් ලිව්ව සමාප්ති සටහන. ඒක ලිව්වේ බන්දුල නානයක් කරම. ඊට පස්සේ ආයි තාත්තගේ සොහොන් කොතටත් බන්දුලයි මට සටහනක් ලියලා දුන්නා. මම ඒකත් මතක් කරන්න ඕනේ. සටහනේ කොටස් මතක තියෙනවා. ඒක හරි දයෝපගතයි. සිදත් සොසුන්දර තමයි ඒක සංගීතවත් කරේ. ඒක අතිශය පෞද්ගලික වුණත් මම කියන එක මගේ ගීතයක් ගැන කියන එක ගැන මම හරි අකමැතියි කතා කරන්න. රට අජන්තාගේ මගේ අමතකම නොවන සිද්ධිය තමයි නිරෝෂාගේ විවාහය. ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලේ මම ඇතුල් වෙනකොට අජන්තා අනිත් පැත්තෙන් ආවේ මේ මගුලට. ඉතින් එතකොට සිනාතොටක් මොකම ජනප්‍රියයි. එයාට ඕන තරම් එයාගේ ජ්‍යෙෂ්ඨ හිටියා එතන කතා කරන්න. කපල්ල ගාවටත් එයා ගියේ නැහැ. මගේ අත ඇදගෙන පුටුවක වාඩි කරලා, "උඹට මට කියන්න දෙයක් තියෙනවා. මේ ඇත්තටම ඉතින් මම මගේ ගීත ගැනවත් එහෙම මම හිණිකමක් තිබුණේ එයා මොකද්ද කියන්නේ යන්නේ කියලා. ඒක එයාගේ ලොකු රහසක් කියන්නේ කියලා සිනාතුරක් සින්දු ඇහුවම මම කල්පනා කරයි මට ලියන්න බැරි වුණාම මට ලියන්න ඕන සින්දුවක් ලියපු එකා කවුද? එහෙම තමයි හැකෙවි. ඌ කවුද මේක ලියුවේක?" කියලා මට තරහක් ආවා. එහෙමනේ අජන්තා ඕනම දෙයක් කියනවා. ඒක ඉරිසියාව නෙමෙයි, මට තරහක් ආවා මට ලියන්න ඕන කවුද මේක ලියුවේක? මොකද අර ඔබලා කලින් කවුරුත් කිව්වා වගේ අර ආදරේ අවසානයේ පරිත්‍යාගය කියන එක ඔහුගේ හැම මේ ගීතෙම තිබුණා. ඇතම් සුනිල් රත්නයන්ගේ ගීතවල තිබුණා. ඒ කියන්නේ ආදරේ දෙවුරුව ඕන් දැක්කා අපි ප්‍රේමසපොයි මුනිවරයාණන් කියන එකේ සුනිල් රත්නයන් දැක්කා වගේම ඔහුගේ හැම විරහ ගීතයකම ඔහු ඒක දැක්කා. ඒ අන්තිමට ඔහු කිව්වේ ඒකයි. ඒ කියන්නේ මම හිතන්නේ මේක මගේ ගීතේ ඉඳන් මම කියන්නේ අජන්ත රසින් කියන්නේ මොන වගේ හිතක් තිබිච්ච කෙනෙක්ද කියලා. ඔහු කිව්වා මේක උඹේ ලිව්වේ කියලා දැනගත්තහම මට මම ලිව්වයි කියලා හිතුණයි කියලා. ඒකින්ද මට කිසිම ඒ ආපු තරහ මට ලියාගන්න බැරුණයි කියන හැඟීම නැති වෙලා මට ලැජ්ජ හිතුණා. උඹගේ කෙක් නේද මේක ලිව්වේ කියලා මගේ අත ඉම්බා. ඒක එකක්. දෙවනි එක තමයි දැන් මට දූල දෙන්නෙක් ඉන්නේ. ඒකෙන්ද ඒ දූලට තාත්තලගේ තියෙන මේ සෙනෙහස මං හිතන්නේ සාරංගට මේ කිසිම කෙනෙකුට මේ කියන්න බෑ. ඒක ඒක තමයි ඇයට ඔය කියාගන්න බැරි වුණේ. ඉතින් ඒක ලබන්න දැන් ඇයිගේ කඳුළු වලින් අපිටත් කතා කරගන්න බැරි තරමටම ඇය ගෙනාවේ. ඔහු කොච්චර හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඕනද ඒ වගේ තත්ත්වයක් ඇති කරගෙන. එහෙම දුවෙකුට එහෙම කියන්න ඒක එක මට දුර දෙන්න කියන්නේ. තුන්වෙනි එක තමයි මේ ඔහුගේ සාහිත්‍යයේ තියෙන මේ හරිම හරි අමුතු එක. දැන් ඒක කියන්න ඕන දැන් සනත් නන්දසිරි කියන ශිල්පියාගේ ආයාචනාත්මක බැල්මෙන් සහ ප්‍රමාතුර හැඟුම් කියන ගීත දෙක නිසා මම විඳ දුක මං අටේ පන්තියේදී. ඒ කියන්නේ මට ඕන වික්‍රයගේ සින්දුවක් ඕන සින්දුවක් ඒක මගේ කර්මයක් මට කටපාඩම්. මේ
පේමාතුර හැඟුම් කියනක මොන විදිහකවත් මට පාඩම් හිටින්නේ නැහැ. කැසට් උත්තේ මොකක්වත් නැහැ. මම හතේ පන්දිම 71 වගේ තමයි මේක ආවේ. මම හැමදාම පොතක් තියාගෙන යනකොට මේක ඉවරයි. දරරස් කාලා කියලා දාලා ඉවර වෙන්නේ. තනුවත් එහෙමයි. මොන විදිහකවත් මොන එකෙකුටවත් ඒක ලියා ගන්න බෑ. මම දැන් දවස් 6-7කට වැඩි අහලා තමයි මම ඔක ලියාගත්තේ. ඉතින් මට හරි තරහ ගියා මේක ලිව්වේ කවුද කියලා. මට පාඩම් හිටින්නේ නැති සින්දු. එතකොට ඒකම මට ආවා මේ සුරේත සරච්චන්ද්‍රගේ මම හිතන්නේ මේ ධම්ම එකතුවද මතක් කරා නීලම නිල් වීර යටින් පින්න පිපුණු පලස මතින් සුරංගනා රැඟුම් රගමු සිත්සනකෙලි සඳතරුවේ මේ සඳතරුවේ සිත්සනකෙලි ඊරිසලේ තුර දැන් කේමදාසගේ සංගීතඥයෝ කොච්චර පාරක් හදලා දෙනවද මේ නීලම නිල් වීර යටින් පින්න පිපුණු පලස මතින් සුරංගනා මේ ධ්වනිය ඒතර එහෙම ලියපෙකන තමයි නින්දනේන රාත්‍රී ලියන ඒ සරල කම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මැක්සිම් ගෝකි කියලා තියෙනවා ටෝල්ස්ටෝයි ගැන මං හිතන්නේ ඔහුගේ නිර්මාණ බලනකොට මට හිතනවායි මම ලියලා තින්නේ කෝටු කෑල්ලකින් කියලා මට කියන තින්නේ අජන්ත අයියාගේ ගීත දිහා බලුවම මට හිතෙන්නේ ඔහු විශාල පන්හිඳකින් ෆවුන්ටන් පෑනකින් ලියලා තින්නේ මම ලියලා තින්නේ අඟුරු කෑල්ලකින් මේ ඔහුගේ කතාවේ අවසානය මම මහපොව් අජන්ත රණසිංහයන් අපේ වැඩසටහන්වලදී කිව්ව වචනයකට එකතු වෙනවා මට පෙම්වතියන් හිටියා හැබැයි මට 101ක් පෙම්වතියන් හිටියේ නෑ ඒ පෙම්වතියෝ සේරම එදායේ දේහයට අවසන් ගෞරව දක්වන්න එන්නේ නැති ඈතින් ඉඳලා කඳුළු සලන්ට ඇති දැන් ඒ අය මේ වැඩසටහන බලලා කල්පනා කරනවා ඇති නමුත් මේ ආශිර්වාදය ආචාර්ය රජන්තා නැතත් එක දවසක් හරි හිතින් හරි පෙම් කර ඒ උදවියට ප්‍රාර්ථනා සරන්ට ඇති ආචාර්ය වික්‍රමරත්නායකනි වැඩසටහනේ සමාප්තියට ඔබට ආරාධනා කරනවා මල් පොකුරු පොකුරු ඇයි නමක ඈතිසටම ඇනිය පොකුරු හැයින මග ඇදෙසටම නැමියා මල් අසින සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබියා මල් පොකුරු පොකුරු හැයින මග ඇදෙසටම නැමියා මල් අසින සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබියා නගහ කොළ මට පින්න පිපිලා ඇගේ පුංචි දෙකිරි පාමට කොට රංචු ගැහිලා පින්න පිපිලා ඇළඟ රංචු ගැහිලා ඇගේ පුංචි දෙකිරි පාමට කොට රංචු ගැහිලා මල් පොකුරු පොකුරු ඇයෙන මග ඇදෙසටම නැමියා අසිර සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබියා ලැබියා මල් පොකුරු පොකුරු
එන මඟ ඇදසටම නැමියා මල් අසින සිරිය ඇගෙමුණින් මල් පොකුරට ලැබියම් ඕ නින්ද නින්ද ආත්‍රී